අපට හැමෝම දන්න කාරණයයක් තමයි සාමාන්‍යයෙන් බල්ල මැරුණට පස්සේ මැක්කන්්ට පයත්මක් නැහැයි කියෙන කාරණ. මේ තත්වට අද වනකට මුහුණ දලයින්නවා මහින්ද රාජපක්සර කඩේගේ බහුතරයක්. විශේසේම මහින්ද රාජපක්ෂ කියෙන පාදිට කාලකන්යට පහුගේ කාලය තුළ මේටඇත්ේ දොළවත්තල කඩේගිය. දොළවත්තල කඩේ කියිය නිකම්ම නෙ, බොෝ දේවල් බලාපපුරොත්වේ. හබේ බහතරයක් කිය කාණය තමයි දොළවත්ත කියල කියෙන කෙනා. ඉතාම පහසුවෙන් සල්ලිවලට අරන් කසාක් විදාගන්න පුළුවන් කාලකන්නේයෙක් කිය කාරණෙ. විශේෂෙන්ම රටහෝ ජාතියගෙන හැඟීමක් නැති දොළවත්ත නිරන්තරයෙන්ම රාජපක්ෂලට කඩේගේ තමන්ගේ බඩගෝස්තය වෙනී. ඒහි ප්‍රතිඵලයයක් විදට හුට හැකි අව ලබන පාර්ලමේන්තුවට යන්න හැබැයි මේ වෙනකුටහු අර්බ දේක. මොකද මරගගේ අවසන් මොහොතේ හුගේ පැවැත්ම සම්බන්ධයෙන් දැන් පැත් ප්‍රශ්නයක් නිර්මාණය වෙලාති වෙන. ඒ අතරතුරේ බැසිල්සාහ? සු පල න්ත්‍රවරු ඇල තින ැටුම උග්‍රවමින්ටය වෙනවා. මේකට හේතුව තමයි ම.ටේම් ප්‍රසන් පාර්ලිමේන්තුට එන්න දරන උත්සාහය. පිසිවෙනි ආන්ුරුකින් වස්ථා සංසෝධනී ගෙනාප වෙලාේ මේ රටේ බහුතරයක් පෙන්නල දුන්නු කාරණයක් තමයි මේ කාතිශ්‍යය බෑනකයි දිිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුට එන්න පුළුවන් ඒක හානිකර දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණී. බැසිල් තාමත් දිිත්ව පපුරවැසික් එම නැත්තම් ඔ එක කුලක්තියන් එන්න ඇමරිකාවේ. ග ලටෙර මරිකාව පෙටල් ේල පෙටල් ග කාලකන්න විදර ජීවත්වෙච බැල්ල අද කෝටිපතිවබෝට පත්තුලලා ඉන්න මරල් නනාධිපති වුණට පස්සේ ලංකාවට ඇවිල් අදාපු ඩීල් වල. කෙසේ වෙතත් මිත්තවරණින්ගේ සතිය. පාර්ලමෙන්න්චේ පස්සිල මන්ත්‍රවරුන්ගේ රැස්වීමක් හැඳැවවත් බැසිල්. පව්ගේ කාලේ පුරාම බැසිල්ද මේට ඉන්න කාලකන්නෙ හොන්ඩන්න ඇති. නිවට මාධ්‍යවේදෝ බැසිල්ලො උත්සලා තිබ. ඕහ රන්තරයම කියපු කතාව තමයි බැසිල් කියන මාර පොරත්. ැසිල් නැත්තම් මේ වෙනකොට මේ ආ්ඩුව පිහිටවන්න හම්බෙන්නේෙ නැහැයි කියන කාරණ. හැබැයි සාත්‍ය දන්න බොහෝ දෙනෙක් දන්නවා මේක පට්ට පල් බොරුවක් කියන කාරණී. කෙසේවිත් බැසිල්ට කඩ යන මාධ්‍යවේදීන්ට බොහෝ ඩේවල් ලැබෙනවා. අද වෙනකොට අපේරටේ සමහර මාධ්‍යවේදෝ. අරක්කු භාගත් සල්ලිවට ගන්න පුළුවන් කල තමයි සමහරයි කියන්නේ මේක මහා කේඩවාාචකයා. හැබයි කෙසේ වෙතත් දොළත්කටේ පෞ්ගේ සත්‍යය පැවිති රශ්වියමට කැත විදිහයට බැසිල් බැන්න. ම බැසිල් සියලුමදන ඉදිරී ක කියපු කාරණය තමයි දොළවත්ත කියන්නේ පොක් නෙමේ දොළවත්ත සාමාන්‍යය නඩුවර්තියනකොට උසාවියට වෙල්ලා කට ඇරගෙන එක දිහා බලන්දලා. එලියට විල මහර පොරක් විදිට දෙසාබානවා කෙනකාරණේ. එමන්න තම් පාරම්බානවා කෙනකාරණේ. කොටෙම බැසිල් කියපුකාරණය තමයි දොළවත්ත කියලා කියන්නේ කලු කෝට්ටකක් කැදට ඩෝය කෙනෙක් නෙමේ නිකම්ම නිකාවම් පමය කියෙනකාරණය. මේ සියල්ල මහගන්න දොවත්ත ට විිත්තගන බලං හිටිය. වචනයක්ක් පත් තිියාගන් සරැ හුට හොඳදත්ති බුරනෑ මෙමවිගේෙට බැනුන්හන්න ඒත්තුවච් එකක කාර්නයක්තමයි. පෞවගේ දවස්වොල බ්‍රතාාන තාානාපති කාරයයාල ඉස්සරහට ගේල්ල දොළවත්තා තෙවගේම සුරු කඩමල් දදාගත්තුු තවක් හිව දෙෙනෙකුත් ඇම්බසි ඉස්සරහා දුුරෝජධයක් පල කර ඔන් විරෝජය පල කරේ. ්‍රතාන්නේ්‍ය පාලන සමය සිද්ධවෙච්ච යම්යම් කාන්න සම්වන්ඩි. හැබැයි බැසිල් මේක නුම්බය එකේ ගොම්පාර්්ටකක් කියල තමයි හැඳින්මේ ෙසේ විතත් මිත්‍රෝණී මේ වෙනකොට දොළවත්ත ජනයිනවන්නට අසල් අසරන කාලකංය බෝට පාත් වෙලා දේශපාලන වශයෙන් අනාතෙක් වෙලා මේ තවත්තය තුල දවසින් දවස බැසිල්ලා. තාජ පස්සයට කඩේගිය සීලුම් දෙනා පන්නල් දාන් තත්්‍යයක්තියන්නේ. මොකද මරාගේ මේ බඩවලේ පිළිකාවේ උග්‍රවීමත් සමගම මරා ඕනම මොහොතක නොහෙන ගමන් යාවමට ඉඩ කඩවැඩි. ඒ අවස්ථාවේදී ඊළඟ අගමැටිවරයා වෙන්න උත්සා කරමින් ඉන්න බැසිල්. මිත්‍රපරණි මේ මහට වෙනකොට රාජපක්ෂ පවලවුන්ඒකා කුලල්කා ගන්නවා මේ සඟසුල්ටික බෙදා ගන්න. මේ කුලල්තා ගැනීමදී දොළවත්තල ඉන්නේ බොහොම පැහැදිලුව බැසිල් විරෝජීස්ථාවටේක මොක දොවන් දන්න බෙසිල් ලාවොත්. ඔන්ට පෙටමක් නැයි කියන තවත්වය. කිසේ විතාත් මිත්‍රෝණී ෞසින් දවස මේ රට බල්ලට යනවා. බල්ලෝ පාල් නයටයනෝ මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත්මටත්. එනිසා මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒකට නායකැත්වය ගිය හැකි. සමාජ දේශපාන කණ්ඩෑමක් සමගය අපි පෙර කියැමු මිත්‍රනිී අර්ගයන්තු ජයගන්නෙක් නොමති බව ඔපට සීපත් කරමින් මවඔබින් සමුගන්න. ඔබ සමට ජයක්.